අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ශිල්ප විමානි 2021 සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වැයි දූෂණ අක්‍රමිකතා වංචා හෙලිකිරීම ඉල්ලා අස්වීමට හේතු වුණා හිටපු සභාපති සියතට කියයි බීවග හානිවලට දෙන වන්දිය මදි තේ සහ බඩිරිංගු ගොවිනුත් වන්දි ඉල්ලයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය වගා හානි සඳහා රජය ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා ගොවීන් පවසනවා මීට එරෙහිව ඊයේ උද්ඝෝෂණය සහ උපවාස සංවිධානය කර තිබුණා මේ අතරේ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍රයාපා මහතා ඉල්ලා අස්වැය තිබෙනවා දූරයෙන් අස්වැයීමට හේතුව දූෂණ වංචා හෙලිකිරීම හේතුවෙන් එල්ලවිමින් තිබූ බලපෑම් බවයි ඔහු සියතට පැවසුවේ කාබනික පොහොරින් වගා කළා හානි වුණොත් වන්දි දෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද කිව්වා. ඒත් ඊට වෙන් කරලා තියෙන මුදල රුපියල් මිලියන 40000ක්. එහෙත් මේ දෙන වන්දි මුදල ප්‍රමාණවත් නැහැ කියලා. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඒකාබද්ධ සංවිධානයේ ගොවීන් පවසනවා. ඊයේ මහින්දානන්ද ඇමතුමා කියනවා මිලියන 40000ක් වෙන් කරාලු ගොවියන්ට වන්දි කියන්නේ. ඒක වහලා ගහන්න. නිකන් ගණන් හදලා බැලුවත් හෙක්ටයාරයකට වැටෙන රුපියල් 50000යි. බලන්නකෝ බඩිරින් ගොවියන් මොකද කරේ කියලා. තේ ගොවියා, පොල් ගොවියා, එළළු ගොවියා, දැන් මේ හැමෝම ගොවියෝනේ. හැබැයි ඒක ගොවිය ගැන කිසි කතාවක් නැහැනේ. වී ගොවිය විතරක් නෙමෙයි අනිත් සෑම භෝග වගාවන් සඳහාද ගොවින්ට වන්දි දෙන්න කියලා රජයට බල කරමින් අද ඇඹිලිපිටිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්තුණා පරිමිතියට ගත්තොත් මේ වන්දි ගෙවන්න ඕනේ මේ ජනාධිපති අගමැති මේ කැබිනට් මණ්ඩලයේ මේට අදාළ තීන්දුවක් නිලධාරීන් මේගොල්ලොන්ගේ දේපළ වලින් ගෙවන්න ඕනේ දේපළ වලින් ගෙවලා ඒගොල්ලෝ අත්වලට මාංචු දා ගන්න ඕනේ මාංචු දාගෙන ඒගොල්ලෝ හිරගෙවල් වලට යන්න ඕනේ අක්කරයකට රුපියල් ලක්ෂයකට යා වන්දියක් අනිවාර්යෙන්ම ගෙවන්න ඕනේ මහවැලි සීකලාපේ ගොවීන් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා උපවාසයට අදට දින දෙකක් කොටභෝග වගා කරන ඉරුඟු බඩිරුඟු ගොවියා මේ වෙනකොට අසරණ වෙලා තියෙනවා වන්දි මුදල් ලබා නොදෙනවා නම් මාරාන්තික උපවාසයක් දක්වා මේ උපවාසයේ දීර්ඝ කරන්නට අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයේ වෙනකොට තහල් රුපියල් 250ක් 300ක් ප්‍රමාණයකට යනවා බෝංජි කිලෝ එකක් රුපියල් 800ක් 1000ක් ප්‍රමාණයක් අමුමිදිස් කිලෝ එකක් රුපියල් 1000ක් 1200ක් අතර ප්‍රමාණයක් පොහොර නොලැබීම නිසා ඇතිවෙච්ච ඵල විපාක මේ නිලධාරීන්ගට පටවන්නේ නැතුව දේශපාලඥයෝ වරද බාරගත යුතුයි මේ තත්ත්වය බරපතල තත්ත්වයකට ඇද වැටෙනවා පොහොර රසායනික පොහොර ලංකාවට මාර්තු මාසයේ වෙනකොට ගෙනල්ලා දුන්නේ නැත්නම් යල් කන්නේ උදෙසා රටේ ඇති වෙලා තියෙන අර්බුදකාර තත්ත්වයට පිළියම් හැටියට පිටරටින් සහල් ගැනීම හපංකම නෙවෙයි මේ අවස්ථාවේ රට ගොඩ ගැනීම තියෙන එකම විකල්පය අපි වගම රටනගම වැනි වැඩසටහනක් නව ආරකින් රටම වෙලා ගන්න විදියට ක්‍රියාත්මක කළ යුතු වෙනවා. වී ගොවින්ට වන්දි දෙන්න සූදානම් වන විටම මේ කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිය දූරයෙන් ඉල්ලා අසුණා. ආයතනය තුල දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සිදුවන බවත් මීට එරෙහිවීම නිසා සිය දූරයෙන් ඉවත් වීමට සිදු වූ බවත් නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සියතට ප්‍රකාශ කළා. ආයතනය තුල සිද්ධ වෙන මූල්‍යමය වංචා පරිපාලනමය දෝෂ ඒව මට නිවැරදි කරගන්න බැරුව ගියා. ඒක ඒ තරම්ම ගැඹුරට ගිහිල්ලා මට කාගෙවත් උදව්වක් හම්බුන්නේ නැහැ. මගේ මේසෙට කිසිම ලිපි ගොනුවක් එන්නේ නැති තත්ත්වෙට DG එක ක්‍රමානුකූලව සූදානම් කළා. සර්කියුලර්ස් ගැහුවා එහෙම කරන්න එපා කියලා. එයා දන්න පරිපාලනේ ඒක වෙන්නේ නැති. නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ආයතන ප්‍රධානියට ආයතනයේ ලිපි ගොනුව එන්නේ නැහැ කියන්නේ ආයතනය එතන නැවතිලා. මගේ අතට පත් වෙලා තියෙන විවිධ දූෂණ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා එතින් ඒවා අගේ අතට එන්න මේ කට්ටියටත් මම හිතන ඉන්නේ එක ගැටලුවක් වුණා. ඒක නිසා මට විරුද්ධව කට්ටිය පෙළ ගැහෙන්නත් ගත්තා. ආයතනයේ සේවක මණ්ඩලය මෙහෙම පොළඹා ගත්තේ තර්ජනය කරලා. මම ඒක හොඳාකාරවම දන්නවා. අප්‍රේල් මාසයේ වෙනකම් බැස්ස නැහැ කියලා කාලගුණ විද්‍යාඥයින් පුරෝකථනය කරනවා. රටේ පවතින විදුලි අර්බුදයත් එක්ක මීළඟ කන්නයට අවශ්‍ය ජලය ප්‍රමාණවත්ව පවතිනවාද කියන සැකය දැන් ගොවීන්ට තියෙනවා. එහෙත් මේ ගැන සැක තියාගන්න එපා කියලා වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අපි කරන්නේ ජල කළමනාකරණය. අපි ඒව ඔක්කොම බලලා තමයි ජලය නිදහස් කරන්නේ විදුලියට ගොවිතැනට. අපි ප්‍රමුඛතාවය දෙන්නේ නම් ගොවිතැනට. තුවක්කාර විදියට වතුර නිදහස් කරන්නෙත් නැහැ වතුර රඳවාගෙන ඉන්නෙත්. අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ නිවේදනය ඊයේ සිට පුවත්පත්වල පළ කිරීම ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
එමෙන්ම අද සිට විද්‍යුත් මාධ්‍ය උත්සේද එම දැනුවත් කිරීම සිදුවන බවයි එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ ගෑස් පිපිරීම් වලට එරෙහිව ගුණ කර තිබූ පෙත්සම අභ්‍යචනාධිකරණය ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදී අපේ රටේ ගෑස් ආශෘත පිපිරීම් වාර්තාවේ දැන් මාස 6කට අසන් කාලයක් ගත වී තිබෙනවා. ගෑස් සිලින්ඩර් ආශෘත පිපිරීම් සම්බන්ධයෙන් විපතටපත් වූ විඳිතින්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට මීට මාස 3කට ඉහතදී පෙත්සමක් ඉදිරිපත් කළා. එම පෙත්සම කොළඹ අභියාචනාධිකරණය අද යළි විභාගයට ගත්තා. එහිදී අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද සිට පුවත්පත්වල පළ කර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරිය අභියාචනාධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් प्रतिष्ठेपक නමුත් පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ එම සිලින්ඩර සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. එසේම යම් නියෝජිතයෙකු ගෑස් සිලින්ඩර බාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට ඒ බව පැමිණිලි කිරීමට දුරකථන අංකයක් දහඳුන්වා දී ඇති බවයි ඔහු පැවසුවේ. මෙහිදී කරුණු සලකා බැලූ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ අනුවයි පාරිභෝගික සේවා අධිකාරිය හෙට සිට විදුලත් මාධ්‍ය හරහා මේ සම්බන්ධ නිවේදන පළ කිරීම සමාගම් වෙත උපදෙස් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය මෙම නිවේදනයේ දක්වා තිබෙනවා. එම කටයුතු වලදී ගෑස් බෙදා හරින්නන් නියෝජිතයින් ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කිරීම සඳහා දිවයිනපුරා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තනංක හඳුන්වා දී තිබෙනවා. මේ අතර පසුගිය රජයේ සමයේ විගණනෙන් ඉවත් වීමට ලිට්‍රෝ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවත් එම නඩුව සඳහා එම සමාගම රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය කර ඇති බවත් හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ප්‍රකාශ කළා. ඊයේ කොළඹ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමේ 63 වන වාර්ෂික මහා සම්මේලනයට එක් වූ අවස්ථාවේදී රජයේ යටතේ 99ක් තියෙන ව්‍යාපාරය විගණකාධිපතිවරයාගේ විගණනෙන් ඉවත් වෙන්න කොච්චර උත්සාහ කළාද කියනවනම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දැම්ම. සාවියට ගිහිල්ලා සමාගම රජයේ විගණනයේට යටත් වෙන්නේ නැහැ කියලා තර්ක කරලා ඒකට සමාගමේ මුදල් වලින් ලක්ෂ 200ක් විතර වියදම් කරලා අද ඩිට්‍රෝ සමාගමේ තියෙන ගැටුමට මේ රජයේ විගණනයේ රෙහිවීමේ උත්සාහය සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් රජයේ ප්‍රධානීන්ගේ අවධානයට වසන් වෙලා මේ ප්‍රශ්නයෙන් එළියට එන්නම මිලියන 20ක් 21ක් ආයතනයට දරන්න වෙලා තියෙනවා. 2021 ශිල්ප අභිමානී ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොළඹ සිරිමාවු බණ්ඩාරනායක සමත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී දේශීය හස්තකර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමින් ඇගීමේ ශිල්පාභිමානී 2021 ජනාධිපති හස්තකර්මාන්ත සම්මානුල්ල වැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිමාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලට මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. COVID-19 වසංගතය ආවට පස්සේ තුන්වෙනි ලෝකයේ අපේ වැනි වෙනත් රටවල් වැක්සින් කරණයට ප්‍රමාණවත් අවධානයක් යොමුනකොට තිබියදී ලෝකයේ දියුණුවයි සම්මත රටවල් හා කරට කර යමින් මේ වැක්සින් කරණය මොනතරම් වියදමක් දරා හෝ මේ රටේ රටවැසියාගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් කිරීමට තීරණ ගත්තු නිසා අද අපට පුළුවන් වෙලා තියෙනවා වසංගත තර්ජනය තිබුණා වුණත් එයට මුහුණ දෙමින් ඒ ස්වභාවික වෙළඳපොළ ක්‍රමානුකූලව නිර්මාණය කරගන්න. මේ නිර්මාණ කරුවන්ට ඒ ස්වභාවික වෙළඳපොළ නැතුව පවතින්න බෑ. සංචාරක ව්‍යාපාරයේ නොපවතින රටක මෙයාගේ නිර්මාණ ඉහළ මිලකට මිලදී ගන්න කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ.
තම පාලන කාලයක් යටතේ මෙරට අමාත්‍ය ධූර හා අමාත්‍යංශ සංඛ්‍යාව 25කට සීමා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සමස්තයක් ලෙස රටේ දේශපාලන ව්‍යුහයම වෙනස් විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා. ඒ සඳහා වන විද්‍යාත්මක වැඩපිළිවෙල තමන් ඇතුළු ජාතික ජනබලවේගය සතු වන බවට සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ කැම්පේන් එක ගැන කතා කළොත් මේ කැම්පේන් එකේ බොහෝ දෙනෙක් කියන එකක් තමයි අනුර ජනාධිපති වුණා. මේ තත්ත්වය තවත් තීව්‍ර කරනවා ඔබ විසින් ඉදිරිපත් කරන ඔබ විසින් නම් කරනවා කැබිනට් මණ්ඩලය. මේ බොහෝ දෙනා හැඳුන්වුවා මේ ඡායා කැබිනට් මණ්ඩලයක්. ඇත්තරම ගත්තොත් ප්‍රධාන වශයෙන් අපේ රට විධිමත් පාලනයකට අපි ගේනවා නම් පළමුකොටම අපේ මේ අමාත්‍යංශ විෂයන් බෙදීම විද්‍යාත්ම ක්‍රමවේදයකට සිදු වී තිබේ. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් කරගත්තට පසු මම හිතන අවස්ථා ගණනාවක් සංශෝධනට භාජනය කොට තිබෙනවා අමාත්‍ය දුර වෙනස් කොට තිබෙනවා අමාත්‍ය දුර නම් වෙනස් කොට තිබෙනවා විකාරයක් වෙලා තිබෙනවා. එක් එක් අය සතුටු කර ගැනීම සඳහා ලොකු අමාත්‍යංශයක් දෙන වැඩිමින් සතුටු කරන්න පොඩි අමාත්‍යංශයක් දෙන එක කැපිල්ලකට මේ වගේ තත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා අපි පෞසුගත දීර්ඝ ලෙස සාකච්ඡා කළ විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අමාත්‍යංශ ගණනාවක් මෙහෙවන් ලද අමාත්‍යංශ ලේකම්වරු. එතකොට අපි හිතනවා මේ රට විධිමත් පාලනයකට ගේන්න නම් අමාත්‍යංශ 25 පිට නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය දූර නියෝජ්‍ය අමාත්‍ය දූර පමණයි තියෙන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම කිව්වා අපේ රටේ උපරිම අමාත්‍ය දූර 25යි නියෝජ්‍ය අමාත්‍ය දූර 25යි අමාත්‍යංශත් 25යි. ඔබ කලින් වැටපැන්නා කියලා මට හිතෙනවා. මොකද පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ මේ හොරු වරන් ගිහිල්ලා වගේ මැතිවරණයක් නැහැ. තව ජාතික මැතිවරණයක් එන්න තව අවුරුදු 3ක්වත් අඩුම වශයෙන් කාලය ගත වෙනවා. විශේෂයෙන්ම මෙහිමයි අපි ඉස්සරහා අපේ අභියෝගේ ලොකුයි. අපි මේ කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැහැ. මොකද අපිට එරෙහි අපි අභිමුඛ වෙ ඉන්න කණ්ඩායමට විශාල මූල්‍ය බලයක් තිබෙනවා. ඒ වගේම විශාල මාධ්‍ය බලයකුත් තිබෙනවා. ඒ වගේම විශාල රාජ්‍ය බලයක් ඔවුන් සතුව තිබෙනවා. එන අපේ සතුරා අපි අවතක්සේරු කරනුගත යුතුයි. මේ වෙලාවේ කළ යුතුයම තියෙන දේ ජනාධිපතිවරයා ඉවත් කිරීමද අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමද ආණ්ඩු පෙරලියක්. මා හිතන්නේ නැහැ මේ මේ තනි තනි පුද්ගලයන්ගේ වෙනස් වීමකින් මේකට උත්තරයක් හම්බ වෙවි කියලා. අපි හමු වී තිබෙන්නේ මේ දීර්ඝ කාලයක් අනුගමනය කරන දේශපාලනය. මේක අතිශය මඩ ගොහරුවක් අප්‍රසන්න තැන අපේ රටේ ජනතාව පිළිකුලින් බලන තැන වංචාව දූෂණය මජරකම අවනීති පිරුණු තැන. ඒ නිසා මේ දේශපාලනය වෙනස් කරන්න ඕනේ. මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. අපේ රටත් අපේ රටේ ජනතාවත් බිත්තියට හේතු වෙලා ඉවරයි. දැන් පුරවැසියන් ආපහු හැරලා බලන්න ඕනේ. දැන් තවදුරටත් හුදු පුද්ගල මාරුවක් හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි ඕනා. ප්‍රතිපත්තිමේ මාරුවක් අවශ්‍යයි. ඔබ කියන්නේ කොතනින්ද එහෙනම් මේ වෙනස වෙන්න ඕනේ? කොතනද ලොකුම වැරද්ද? එක දේශපාලකයා. එන දේශපාලකයා වෙනස් වෙන්න ඕනේ. රජයේ විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ඇති බණ්ඩ හා සේවා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබලවේගය ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම බණ්ඩාර මහතා විසින් මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කාර රංජිත් මද්දුම් බණ්ඩාර මහතා කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල කප්පාදුවක් සිදුවන බවයි. එමෙන්ම අදාළ පනත් කෙටුම්පත තුලින් විශේෂ බහර අමාත්‍යවරයාට අසීමිත බලය පැවරීමක් සිදුවන බවටත් පෙත්සම්කරු චෝදනා කරනවා. එබැවින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 13ක් මුළුමනින්ම ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි පෙන්වා දෙන පෙත්සම්කරු ඒවා සම්මත කිරීම අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත කර ඒවා ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසට පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. අලුත් බදු පනත අනුව ඒ බදු මුදල් සියල්ල යන්නේ මුදල් ඇමතිවරයා යටතේ තියෙන ගිණුමකට. ඒතර මේ ගිණුම පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා. පාර්ලිමේන්තුවට පාලනයක් නැහැ මෙතන. මේ රටේ ජනතාවගේ බදු මුදල් මුදල් ඇමතිර බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕන විදියට වියහිදම් කරන්න ඒ වගේම මේවට බදු සහන දෙන්න බදු එකතු කරන්න එයාගේ ගිණුමට සල්ලි වැටෙන්න කටයුතු කරනවා. මේකට අපි විරුද්ධවාද අධිකරණයට ආවා. මේකනුත් කරන්නේ මේගොල්ල තමන්ට ඕන විදියට ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න පරිහරණය කරන්න සමහරවල් හොරකම් කරන්න මේකේ නීතිය වෙනස් කරලා වෙනම ගිණුමකට දාගන්න තමයි මේ හදන්නේ. ඒත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.